සුබ දවසක් වේවා ඔයගොල්ල හැමෝටම Life with Deals Family YouTube channel එකට ආලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ යන්නේ විශේෂ තැනකට. මේ තැන තියෙන්නේ Singapore airport එකේ Changi airport එකේ. මේ තමයි Singapore Changi airport එකේ තියෙන butterfly garden එක. මේක තමයි airport එකක් ඇතුලේ තියෙන එකම ලෝකේ එකම butterfly garden එක වෙන්නේ. ඒ වගේම තමයි මෙතනට යනවා නම් අනිවාර්යයෙන්ම Singapore පිට වෙන කෙනෙක් හරි ඇතුළු වෙන කෙනෙක් හරි එහෙම නැත්නම් transit passenger කෙනෙක් හරි වෙන්න ඕනේ. ඒකට හේතුව මෙතන තියෙන්නේ Singapore immigration එකෙන් පස්සේ. ඒ කියන්නේ Singapore වල රට ඇතුළේ ඉඳන් යනවා නම් immigration එකෙන් පස්සේ රට ඇතුළට එන කෙනෙක් නම් immigration එකට කලින්. Terminal 3 එකේ තමයි මේ butterfly garden එක පිහිටලා තියෙන්නේ. Terminal 3 එකේ second floor එකේ හොයාගන්න හරිම ලේසි. ෆ්‍රී මූවි තියටර්ස් දෙකක් තියෙනවා. ඒ තියටර්ස් දෙක ගාවම තමයි මේ ගාඩන් එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ ගාඩන් එක සම්පූර්ණයෙන්ම ගස්සුවක් නැතුව, ඒ කියන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ් තමයි බලන්න යන්න පුළුවන්. මේ ගාඩන් එක තට්ටු දෙකකින් සමන්විත වෙනවා. ඉතින් අපි කියන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකකින් ආවනම් මෙතන ස්ටෙයාර්කේස් එකෙන් පල්ලෙහාට බැහැගෙන ගිහිල්ලා ගාඩන් එක බලන්න පුළුවන්. මේ ගාඩන් එක ගොඩක් ලොකු ගාඩන් එකක් නෙමෙයි. ඒකින්ද ලොකු කාලයක් යන්නේ නැහැ. ඉතින් මෙතන මේ waterfall එකකුත් තියෙනවා. මේ ස්ටෙයාර්කේස් එකෙන් බැහැලා ගිහිල්ලා මේ ඒරියා එකේ තියෙන මේ butterfly garden එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තැන පොඩි බබෙක් එක්ක යනවා නම් එයා ගොඩක් කැමති වෙයි. මොකද සමනල්ලුන්ට ගොඩක් චුටි ළමයි කැමති ඉන්නේ ගොඩක්. ඉතින් අපේ බබත් ගොඩක් කැමති. ඒකින් තමයි අපි විශේෂයෙන්ම මේ තැනටම හොයාගෙන ගියේ. ඉතින් සමනල්ලු නිතරම මේ ළඟින් පාතින් පියාඹල යනවා. එයාලට ළඟටම බලන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හින්දා පොඩි බබෙක් ඉන්නව නම් ඔයා අනිවාර්යයෙන්ම මේ තැනට ගිහිල්ලා බබාට මේක පෙන්වන්න කියලා මම කියනවා. ඉතින් මේක කෘතිමව නිර්මාණය කරපු පරිසරයක්. මේ තියෙන්නේ මේ මෙතන අන්නාසි පෙති වගේක් තියෙනවා. උඩත් එතන ඒ වගේ තිබ්බා. ඒවේ සමනල්ලු වහලා ඉන්නවා. මේ හැම තැනකම සමනල්ලු ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ මෙතන වෙනලා තියෙන්නේ සමනල්ලයාගේ ජීවන චක්‍රයේ අවස්ථාවල්. ඉතින් චුටි බබෙක් ඉන්නවා නම් ගොඩක් ආස වෙයි මේ මෙතන බලන්න. මේ සමනල්ලු කෝෂවල ඉන්නවා. ඉතින් ඒ කෝෂවල ඉන්න අවස්ථාව තමයි මෙතන තියෙන්නේ. මෙතන මේ සමනල්ලු ටිකක් ප්‍රමාණෙන් විශාල සමනල්ලුත් ඉන්නවා. එතකොට චුටි චුටි සමනල්ලුත් ඉන්නවා. මෙයාලා කියන්නේ නම් මෙතන සමනල්ලු 1000ක් විතර ඉන්නවා කියලා. ඒ වගේම වර්ග 40ක් විතර ඉන්නවා කියලා. ඉතින් අපිට එහෙම ගණන් කරගන්න පුළුවන් විදිහට දැක් ගන්න පුළුවන් වුණ නැහැ. වර්ග කීපයක් දැක්කා. ඉතින් එහෙම අර ගොඩ වෙලාවක් අපි මෙතන ඇඳලා හිටියේ නැහැ. අපි බබාට මේක පෙන්නලා ඉක්මනට ගියා. ඉතින් ඔයාලා ගිහම බලන්න මේ ගස් අස්සේ මේ
අතු අතරත් මේ සමනලු ඉන්නවා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ළඟට ගියාම ඒගොල්ලෝ තටු ගගහ ඉන්න ලස්සන හරිම ලස්සනයි. ඉතින් අපිට සමනලු එහෙම ළඟින්ම බලාගන්න හම්බ වෙන්නේ නැහැනේ. ළඟට යනකොට ගොඩක් වෙලාට යාළ පියාඹල යනවනේ. ඉතින් දැන් මෙතන ගොඩක් අට ඉන්න හින්දා අපිට එහෙම ළඟට බලාගන්න පුළුවන්. අනිත් එක මේ ප්‍රමාණය ටිකක් විශාල සමනලු තියෙන හින්දා මේ පහළ තියෙන දරෙනුත් එක්සිට් වෙන්න පුළුවන්. අපි වුණාට උඩින්ම තමයි එක්සිට් උනේ. මොකද අපේ බෑග්ස් වගේක් උඩ තිබ්බ හින්දා. ඉතින් ඔයාලා බලනවා ඇති මේ ඉමිග්‍රේෂන් එක පහු කරලා යනවා නම් අපි මේ කොහරි යන්න තමයි නේද කියලා. ඔව් අපි යනවා. ඉතින් යන්නේ කොහෙද කියලා දැන් මම කියන්නේ නැහැ. ඔයාලා ඊළඟ වීඩියෝ එකෙන් බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් ඒ අතර මාරේදි තමයි අපි මේ බටර්ෆ්ලයි ගාර්ඩන් එක බලන්නත් ආවේ බබත් එක්ක. ඉතින් මේක ලොකු වීඩියෝ එකක් නන්නේ මේ පොඩි වීඩියෝ එකක්. මම මේ බටර්ෆ්ලයි ගාර්ඩන් එකට ආපු හින්දා වලට එක පෙන්වන්න තමයි පොඩි වීඩියෝ එකක් කළේ. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපිව තම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ ඊළඟ වීඩියෝ එකකින් අපි මේ කොහෙද යන්නේ කියලා ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. බයි![